අයිබන් හිතවතුනි අර්ථ තර්ක වැඩසටහන සමග ඉන්න ඔබ එක්වන්නේ මේ සුවදායි රාත්‍රියේ අපහා මේ වැඩසටහනට සවන් දීම එහෙම නැත්නම් නැරඹීම පිළිබඳව පළමුවෙන් ඔබට සුත්‍යන්ත වෙනවා මේ දිනවල රටේ ආර්ථිකය සම්බන්ධයෙන් සාකච්ඡා කළ විට විශේෂයෙන්ම පසුගිය සති කිහිපෙම අයවැය පිළිබඳව උණුසුම් සංවාද වලට සවන් දුන්න ඔබට අපිට එතනින් එහා ගිය සංවාදයකට යාමට අවස්ථාව ලැබී තිබෙනවා අදත් අපි වැඩසටහන සමග එක්වනවා ආචාර්ය හර්ෂ සිල්වා මහත්මයා විදේශ කටයුතු නියෝජ්‍ය මහත්මයා අයිබන් අයවැයෙන් පස්සේ දැන් ගියවතාවේ අයවැයෙන් පස්සේ නම් සෑහෙන ප්‍රශ්න තිබුණා රටේ අයවැයේ අන්තිමට කිව්වේ ගරු කතානායකතුමනි කියන වචනේ අර අනිත් සියල්ල සංශෝධනය වුණා කියලා විපක්ෂය කිව්වේ. හැබැයි කෙසේ වෙතත් දැන් මේ වතාවේ අයවැය ගත්තොත් එම හුඟක් යෝජනා සම්බන්ධයෙන් බරපතල ලෙස සංශෝධනය කිරීම සඳහා වූ යෝජනාවක් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වුණේ නැහැ. විවේචන තිබුණා. හැබැයි දැන් අයවැයත් එක්කම ආපු සමහර යෝජනා සම්බන්ධයෙන් විවේචන තිබුණා. විශේෂයෙන්ම මාර්ග දඩේ සම්බන්ධ කාරණා සම්බන්ධයෙන් විවේචන තිබුණා. පළමුවෙන්ම අමාරු විධාන ප්‍රශ්නකින්ම අහන්න සිද්ධ වෙනවා. දැන් ඔබ කිව්වා ඉන්ටර්නෙට් සම්බන්ධයෙන් අන්තර්ජාලය සම්බන්ධ බදු පිළිබඳ යෝජනා වෙනසක් නොමැතිව පාර්ලිමේන්තුවේ සම්මත වුණා. ඒ පිළිබඳව සෑහීමකට පත් වෙනවා. අත වශයෙන්ම මම මගේ අයවැය කතාවේදී ඩිජිටල් අමාත්‍යාංශයේ අයවැය ගත වෙලාවේදී මම ඍජුවම කියා සිටියා අන්තර්ජාලයට දාලා තියෙන බදු අයින් කළ යුතුයි කියලා. ඒක මම නෙමෙයි මුදල් ඇමති මට මගේ මතය ප්‍රකාශ කරන්න හැකියාවක් තියෙනවා මම මේ මතය දැඩිව ප්‍රකාශ කරා මොකද මම දකින්නේ අන්තර්ජාලය පාවිච්චි කරන්නේ පුද්ගලික කාර්යක්ෂමතාවය දියුණු කර ගැනීමටත් එහා ගිය සමාජ කාර්යක්ෂමතාවය අපේ ආර්ථිකයේ කාර්යක්ෂමතාවය ඵලදායිතාවය වැඩි දියුණු කරන්න පුළුවන් මේ ක්‍රමවේදයක් හැටියට ඒ නිසා මම පුද්ගලිකවම තාක්ෂණය සහ ආර්ථික සංවර්ධනය පිළිබඳව රටවල් මැදේ 10ක 12ක විතර වැඩ කරලා තියෙනවා ලෝකයේ පිළිගත් මේ විද්‍යාත්මක ලිපි පළ කරලා තියෙනවා ඒ සියලු මගේ සොයාගැනීම් සහ ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව ලර්න් ඒෂියා ආයතනය වැනි ආයතනත් සමග ඒ අපේ ඒ අපි කියනවා මේ think tank හරහා සහ දැනට පිළිගන්න මතය තමයි අන්තර්ජාලයේ බදු අවමයකට තබා ගැනීම හරහා ආර්ථිකයේ මේ කාර්යක්ෂමතාවය ඉහළනවා කියලා. මෙය මුදල් ඇමතිවරයාගේ මතය වුණේ මම දන්නේ තාවකාලිකව මෙය තබා ගන්න. ඔහු කිව්වේ දැනට සාමාන්‍ය දුරකථන වලින් ලැබෙන ආදායම බැහැලා තියෙනවා ගොඩක් දුරට. ඒ නිසා මේ VOIP අනිත් ක්‍රම හරහා ලැබෙන අන්තර්ජාලය හරහා තමයි බොහෝ දෙනා ස්කයිප් වෙන්න පුළුවන්, WhatsApp වෙන්න පුළුවන්. ඒ හරහා තමයි දැනට ගනුදෙනු අමසුම් ලබා ගන්න. ඉතින් ඒ නිසා එයින් බද්දල් ලබා ගන්න ඕනේ කියලා. නමුත් තවත් එකක් දෙයක් කියන්න ඕනේ. ලෝකයේ මේ බදු සහ අපි කියනවා cost of use ඒ කියන්නේ සියලුම ඒක මේ මිල අපිට විනාඩියක් කතා කරන්න කොච්චර යනවද එහෙමත් නැත්නම් මෙගාබයිට් එකක් පාවිච්චි කරන කොච්චර මිලක් යනවද කියලා බැලුවහම ලෝකයේ සියලුම රටවල් සමග සංසන්දනය කරනකොට ලංකාව ඉන්නේ බොහොම යටි ඒ කියන්නේ බදු සහ ඒ පාවිච්චි කිරීමේ ගාස්තු ඉතාමත් අඩු රටක් හැටියට තමයි ශ්‍රී ලංකාව ඉන්නේ ඉතින් අපිට ඒ ස්ථානෙම ඉන්න පුළුවන් නම් වඩා හොඳයි කියන එක තමයි මගේ මතය වැරදිලා හරි හෙට උදේ ඔබට මුදල් අමාත්‍යාංශය ලැබුණොත් ඔබ අන්තර්ජාල බදු ඒ හා සමගම අඩු කරනවද? ඒක මම අමාරුවේ දාන්න හදන ප්‍රශ්නයක් ඒ නිසා මට ඒකට උත්තරයක් දෙන්න හැකියාවක් නැහැ. හොඳයි. දැන් අපි පහුගිය කාලයේ පුරාම ගතත් අපේ රටේ මේ ආහාර සුරක්ෂිතතාව කියන මාතෘකාව ගැන කතා බහ කරද්දී තිබුණ එක ප්‍රශ්නයක් තමයි වැඩි වී නිෂ්පාදනය අලෙවි කිරීම සහ ඒ වී අලෙවි මණ්ඩලය ඇතුළු ආයතනවල අකාර්යක්ෂමතාව නිසා වාර්ෂිකව සිද්ධ වෙච්ච ගැටලු. අනිත් පැත්තෙන් වී වෙළෙන්දන්ගේ අතරමැදි ක්‍රියාවලිය නිසා ගොවීන් පත් වෙච්ච අපහසුව නිසා හැම ආණ්ඩුවක්ම බලෙන් ඇති පහ කිරීමට එහෙම නැත්නම් මේ බලය පිළිබඳ යම් බලපෑමක් කිරීම සඳහා වී මිල කියන සාධකයේ බලපෑවා. ඒ වගේම වී නිෂ්පාදනයත් බලපෑවා. දැන් පොහොර සහනාධාර කියන සංකල්පය පසුගිය මහින්ද රාජපක්ෂ රජය ගෙන ආපු සංකල්පයක්. ඒ සහනාධාර යටතේ වී නිෂ්පාදනය වැඩි වුණා. ඒක පිළිබඳව යම් සංවාද තිබුණත් වී නිෂ්පාදනය වැඩි වුණා. නමුත් ඒ හා සමගම වෙන වෙන ප්‍රතිපාක ඇති වුණ බවත් කියනවා. දැන් අද වෙනකොට
විනිශ්චයපදනය සම්බන්ධ ගැටලුවකට මුහුණ දීලා ඉන්නවා. දැන් කෘෂිකර්ම ඇමතිවරයාත් ඒ වගේම විශේෂ භාර ඇමතිවරු කීප දෙනෙක්ම පාර්ලිමේන්තුවේදී කිව්වා ඉදිරියේදී ආහාර නිෂ්පාදනයේ යම් සැලකිය යුතු අඩුවක් සිදුවේ හැකියි කියලා. මේ වන විට පුවත්පත් කිහිපයක්ම වාර්තා කර තිබෙනවා. දැන් රජයේම Sunday Observer පුවත්පත සතියන්තේ වාර්තා කළා විශේෂඥයින් අනතුරු වගවනවා කියලා. ඉතිරි කාලය තුල රටේ ආහාර නිෂ්පාදනයේ යම් බරපතල තත්ත්වයක් ඇති විය හැකියි කියලා. මොකක්ද ආර්ථික විද්‍යාඥයෙක් විදිහට ඔබේ තක්සේරුව? මොකක්ද අපි කොහෙටද යන්නේ? මොකක්ද කරන්න ඕනේ? ඔක තමයි යථාර්ථය. අත වශයෙන්ම දැන් වෙනකොට කෘෂිකර්ම නිෂ්පාදනය පහත වැටලා තිබ්බා. ඔව්. ඒ පහත වැටෙන්න ගණනය කිරීම අනුව දැන් ඔබ ආර්ථික විද්‍යාවගෙන උනන්දු වෙන කෙනෙක් විදිහට ඇයි ඒකට හේතුව මොකක් කියලාද ඔබේ තක්සේරුව? හේතු දෙකක් තියෙනවා. එකක් තමයි නියඟයක් තිබෙනවා. හරි, ඒ නියඟයත් එක්ක තියෙන ඒ ගැටලු වලට විසඳුමක් නැහැ. අපිට පේන තෙක් මානක වැස්සක් නැහැ. අත වශයෙන්ම අපේ වැව් ගත්තහම වැව් වල තියෙන ජල ප්‍රමාණය අතිශයින් පහළ බහැලා තියෙන මේ මේ අවස්ථාවේදී 100ට මම දන්නේ මට එදා මේ ඇමතිතුමා කිව්වා 80ක් 90ක් තියෙනක 100ට තියෙන්නේ 40ක් සහ 40කට අඩු ප්‍රමාණයක්. ඒ අතර වාරේ අර කෙරවල පිටියේ තිබිච්ච ඒ මුලින් ඉඳන් තිබිච්ච ප්‍රශ්නයක් නිසා විදුලිය උත්පාදනය කිරීම සඳහා ජලය පාවිච්චි කළ තිබුණා. නම් ඊට කලින් අපිට මේ ගං වතුර තත්ත්වයක් තිබුණා. ඉතින් ඒ නිසා මගේ මතකයේ හරිනම් පළවෙනි කාර්තුවේ දෙවෙනි කාර්තුවේ කෘෂිකර්ම නිෂ්පාදනය 5%කින් විතර අඩු වෙලා තිබුණා. එතකොට ජනාධිපතිතුමා එදා මාවත් කඳවලා තිබ්බ අගමැතිතුමා මුදල් ඇමතිතුමා ඉරාණ ඇමතිතුමා මහ බැංකු අධිපතිතුමා සහ මේ භාණ්ඩාගාර ලේකම්තුමා සහ ඔහුගේ උපදේශක සරත් රාජපත්‍රණ ඇමතිතුමා ඊළඟට සුසිල් ප්‍රේමජාන්ත ඇමතිතුමා ඒ කතා කරලා අපි ආර්ථිකයේ මේ මේ ඊ ප්‍රශ්නේ සහ මේ කෘෂි නිෂ්පාදන ප්‍රශ්නේ ගැන දීර්ඝව කතා කරා. ඉතින් ඒ නිසා තමයි මේක දෙපැත්තක් තියෙනවා. එක පැත්තක් තමයි ගොවියා සම්බන්ධයෙන් ඔහුගේ මේ එදිනෙදා වැඩ කටයුතු කරගෙන යන්න ඔහුගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න එක. අනිත් එක අනිත් පැත්තෙන් මේ පාරිභෝගිකය. දැන් මම දැක්ක අද පත්තරවල තියෙනවා මේ බත් පැකට් එක රුපියල් 10කින් වැඩි කරන්න හදනවා කියලා මේ හාල් මිල වැඩි වෙච්ච නිසා. හාල් මිලේ යම්කිසි වැඩිවීමක් තියෙනවා. ඒක තමයි ආණ්ඩුවක් හැටියට අපි බය නැතුව කියනවා අපි හාල් පිට රටින් එන්නනවා මේ පාර. ඒ අවශ්‍යතාවය සංසිඳව ගන්න. මොකද හාල් පිට රටින් මොකද නැතුව අපිට මෝල් කාර්යයන්ට අහුවෙන්න බෑ. දැන් එදා ජනාධිපතිතුමා කිව්වා කෙලින්ම මගේ සහෝදරයා මේ ලොකු මෝල් කාර්යයක මේ නමුත් දෙතුන් දෙනෙක්ට මේ අධිකාරිය ලබා දෙන්නේ ඔහු කිසිසේත්ම මේ ඒකට එකඟ වෙන්නේත් නැහැ. ඒ නිසා මෝල් හැමෝටම අවශ්‍ය වෙන විදියට ඒ වී ලබා දෙන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා තමයි අපි මේ ප්‍රශ්නය උග්‍ර වෙන කලින් පාරිභෝගිකයාගේ පැත්තෙන් අවශ්‍ය ඒ සහල් මිල ඒ සමස්ත මට්ටමේ තියාගන්න සහල් පිට රටින් ගෙන්නනවා. ඉතින් ඒ නිසා බොරුවට මේ සමහර මේ හෝටල් කාර්යෝ සහ මේ වෙලාවෙන් අයුතු ප්‍රයෝජනය ගන්න කට්ටිය බොරුවට බත්තකට එකේ මිල වැඩි කරන්න හේතුවක් කරගන්න එපා කියලා මම මේ අස්සාවේ ජනතාවට කියනවා. ඒ හාල් මිලේ සංශෝධනයක් ඉදිරියට සිද්ධ වෙයි හාල් මිල පල්ලෙහාට ඒවි. කලින් ආණ්ඩුව ගත්තොත් එම කලින් ආණ්ඩුව තිබුණා ආහාර සුරක්ෂිතතා කමිටුව. විධායක ජනාධිපතිවරයා යටතේ කමිටුව රැස් වෙනවා සතියකට වතාවක් හෝ දෙකකට වතාවක් රැස් වෙලා තත්කාලීන ආර්ථික තත්ත්වයන් සැලකිල්ලට අරගෙන ආහාර පිළිබඳ තියෙන තත්ත්වය සැලකිල්ලට ගන්නවා. දැන් වර්තමාන ආණ්ඩුවේ ආහාර සුරක්ෂිතතා පිළිබඳ මොකක්ද තියෙන්නේ? ඔව් මම කැබිනට් එකේ නැති නිසා මම මේ කමිටුවේ නැහැ. නමුත් කැබිනට් ඇමතිවරු කිහිප දෙනෙක්ගෙන් සමන්විත ඒ සුරක්ෂිත මේ කොස්ට් ඔෆ් ලිවිං මේ ජීවන වියදම කමිටුව කියලා කමිටුවක් තියෙනවා. දැන් අපි මේ දවස්වල මේ FAO එකේ තියෙන ෆුඩ් ඇන්ඩ් ඇග්‍රිකල්චර් ඕගනයිසේෂන් FAO එකේ එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා කෘෂිකර්ම සංවිධානය ඒක හරහා අපි බලලා තියෙනවා ඉදිරි මාස මාර්තු අප්‍රේල් මාර්තු විතර වෙනකොට 2017 මේ ප්‍රශ්නෙට අපි මූණ දෙන්න වෙනවා. හරි, මේක එල් නීනෝ එකත් එක්කෙන ප්‍රශ්නයක්. එතකොට සමහර පැතිවල ජලයේ ලොකු මේ අඩුවීමක් තියෙනවා. ඉතින් අපි අඳුනගෙන තියෙනවා දැනටම මොන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලද මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. මොකද ලංකාව පුරාම ආහාර ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. නමුත් යම්කිසි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ආහාර ප්‍රශ්නයක් එනවා. ඉතින් ඒකට අපි මූණ දෙන්න දැම්මම
වැඩ පිළිවෙලක් මේ ක්‍රියාත්මක කරන්න ජනාධිපතිතුමාගේ උපදෙස් මත අගමැතිතුමාගේ ඒ අධීක්ෂණය මත වැඩ පටන් ගන්න තියෙනවා. ඉතින් ආණ්ඩුවක් වුණාම අපිට ස්වභාව ධර්ම වෙනස් කරන්න බෑ. නමුත් ආණ්ඩුවක් වුණාම මේ ස්වභාව ධර්මයේ වෙනස් වීමත් සමග කොහොමද ඒක ආර්ථිකයට ජනතාවට බලපාන්නේ කියන එක තේරුම් අරගෙන ඒකට අවශ්‍ය වෙන විදිහේ වැඩ පිළිවෙලක් සකස් කරන්න අපි ආණ්ඩුව සූදානම් වෙලා ඉන්නවා. දැන් වීමිල ගත්තොත් එහෙම වීමිලේ ගොවියට ලැබෙන වීවල මිලේ ලොකු වෙනසක් සිද්ධ වෙලා නැහැ. මේක බිම් මට්ටමට ගියාම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පසුගිය දවස්වල මම ගමන් කළා තියෙ ගියා පෞද්ගලිකව. ඊට අමතරව මොනරාගල ආදී දිස්ත්‍රික්ක ගණනක් අම්පාර ගත්තොත් ප්‍රදේශවල ගොවියට ලැබෙන මිලේ විශාල වෙනසක් වෙලා නැහැ. නමුත් සහල් මිලේ විශාල වෙනසක් වෙලා දිනවා. අද දැන් රජය සදාහන් කරන ලද පාලන මිලට ඇත්තටම සහල් ලබා ගැනීම අපහසුාවක් තියෙනවා. මේ නියාමන ක්‍රියාවලියත් ගැටලුවක් තියෙනවා. මේකට මැදිහත් වූ යුතුයි කියලා හිතන්නේ නැද්ද? ඔව් මේ මැදිහත් වෙන්න ඕනේ. ඒක තමයි මැදිහත් ඒක තමයි අපිට මේ සමහර වෙලාවට නැති හිඟයක් පෙන්වනවානේ. මේකට අපි කියනවා මාෆියාව කියලා. හරි සහල් මාෆියාව ගැන ඔය කලින් කතා කරලා තියෙනවා. එතකොට මේ කට්ටියට ඕන කරන්නේ ඒ කට්ටිය සමහර විට ඒගොල්ලොන්ගේ ස්ටෝර්ස් වල මේවා තියන් ඉන්නවා. තියන් ඉඳලා මේක මේ වැඩි වෙනකන් ඉඳලා මාකට් එකට දැම්මාම අධික ලාභයක් ඒගොල්ලන්ට හොයන්න පුළුවන්. හරි එතකොට අපිට අවශ්‍ය වෙන්නේ රජයක් හැටියට පාරිභෝගික පැත්තෙන් ගත්තාම කොහොමද මේකේ යම්කිසි ස්ථාවරභාවයක් තියාගන්න කියන එක. දැන් මට මතකයි ජනාධිපතිතුමාමයි කිව්වේ මේ ජයවර්ධන මේ ජනාධිපතිතුමාගේ කාලේ පවා අපිට මේ බෆර් ස්ටොක් එකක් තියාගන්න. මේ බෆර් ස්ටොක් එක තියාගෙන මේ බෆර් ස්ටොක් එකෙන් අපිට අවශ්‍ය වෙලාවට මිල පාලනය කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ බෆර් ස්ටොක් එක හදා ගන්න ඕනේ. හරි ඒක දැම්ම කලින්ම ප්ලෑන් කරලා කරාම අපිට පුළුවන් වෙනවා මේ හාල් මාෆියාව මොනව කරන්න ගියා රජය මැදිහත් වෙලා අවශ්‍ය ප්‍රමාණයට වෙළඳපොළට හාල් මුදාහැරීම හරහා මේ මිල වෙළඳපොළ ක්‍රියාවලියක් ඇතුලේ පාලනය කරගන්න. පැලේ ගෙදර සාමාන්‍යයෙන් ගෙදරක තරම දැනගන්න ගෙදර ලිප රත් වෙනවද නැත්නම් ගින්දර පත් වෙනවද කියන එක මත තමයි ගෙදර ආර්ථිකය පිළිබඳව ඉස්සර මිනිස්සු බැලුවේ. අද අපි අපේ රටේ ජනතාවගේ ආර්ථිකය පිළිබඳව කතා කරත් අන්තිමට ඔවුන්ගේ ආහාර තත්ත්වය පිළිබඳව සලකලා බලලා තමයි රටේ ආර්ථිකය ගැන තක්සේරු කරන්න පුළුවන්. දැන් ආහාර මිල ටිකෙන් ටික වැඩිවීම යම් රජයට පාලනය කළ හැකි දේවල් සහ නොහැකි දේවල් තියෙනවා. නමුත් මිල වැඩිවීම රටේ පෝෂණයට ඍජුවම බලපානවා. දැන් පහුගිය ආණ්ඩුව ගත්තොත් මම හැම වෙලාවෙම ආසන්න කාලයක තියෙන නිසා පහුගිය ආණ්ඩුවත් එක සංසන්දනය කරන්නේ තෝරාගත්තු ආහාර වර්ගවල ආහාර පැසක් නියම කරලා මිල අඩු කරා විශේෂයෙන්ම අතිශය කුලී රැකියාවක නියත වෙන එහෙම නැත්නම් එදිනෙදා ආදායමක් උපයන මිනිස්සුන්ට ජීවත් වීමට හැකියාව ලැබෙන පරිදි. දැන් මේ ආණ්ඩුවට වර්තමාන ආණ්ඩුව ගත්තොත් එම වර්තමාන ආණ්ඩුවටත් ඉදිරියේදී එහෙම කිරීමේ අවස්ථාවක් ඇති වෙයිද මේ යන තත්ත්වය අනුව විශේෂයෙන්ම තෝරාගත්තු ආහාර කීපයක හරි යම් මිල හුඟක් අඩු කිරීමට. දැන් මේ අය වෙනුත් යම් මිල අඩු කළා. නමුත් තර්කයක් තියෙනවා වැඩි වෙච්ච සේවාවල මිල ගණන් එක සසඳද්දී ඊටම අඩු තත්ත්වයක තියෙනවා කියන්නේ. ඕක ඔය කියන තරම් ලේසි දෙයක් නෙමෙයි. මොකද මොන ආණ්ඩුව ඔය දේ කරත් මට මතකයි අපි විපක්ෂයේ ඉන්නකොට ජොන්සන් ඇමතුමත් එක්ක විවාදවලට ගියාම බිලක් අරන් පෙන්නනවා කෝ ජොනි ඔයා කියපු විදියට සතසේ බඩු මිල අඩු වෙලා නැහැනේ. හරි රජයක් කිව්වහම අර කළ හැකි දේවල් සහ කළ නොහැකි දේවල් තියෙනවා. එතකොට මෙතන මම මේක දකින්නේ වෙන විදියකට. ඒ තමයි සහනාධාරය කියන්නේ ලැබිය යුතු පුද්ගලයන්ට පමණක් ලැබිය යුතු දෙයක්. දැන් අපි හිතමු අපි සතොසේ විකුණනවා කියලා වෙළඳ පොළට මිලට අඩුවෙන් රුපියල් 10ක් අඩුවෙන් විකුණනවා කියලා. එතකොට ඕන කෙනෙක්ට සතුසට ඇවිල්ලා ඒ ටික අරගෙන යන්න පුළුවන්. අර අහිංසක කම්කරුවයි කියන පුද්ගලයා ඇවිල්ලා රුපියල් 500කින් පොඩ පොඩ බඩු අරන් යන වෙලාවේ සමහර විට පජෙරෝ එකේ ඇවිල්ලා මේ මලු ගණන් අරන් යන්න පුළුවන් අඩු මිලක. අරුවෙන් අරන් ගිහින් වෙන තැනක ඕන නම් විකුණන්න පුළුවන්. එහෙමත් නැත්නම් වෙන හෝටලයකට දෙන්න පුළුවන් කැම්ප ආදා. අර සතස රාත්‍රී කාලේ වෘත්ත කරපු කාලේ මේ කතාවක් මම හිතන දේශපාලනිකව සරා සැලෙලු දන සතසේ කියලා ඉස්සර කාලේ උත්පිලේ කිව්වේ මේ සුරා බීපු මිනිස්සු සන්තෝෂයෙන් මෙරිවිලා යනවා කියලා. නමුත් සතස රාත්‍රී කාලේ ආවේ ඇත්තටම දුප්පත් මිනිස්සුන්ට වඩා ඉහළ ආදායම් තියෙන මිනිස්සු ගොඩක් වෙලාවට කොළඹවට. ඒ නිසායි වේදිකාවකද ඔබ කතාව කියද්දි මට එක මතක් වුණේ. ඔව් මම ඒක අත්වසම අධ්‍යයනය කළා නෑ. මම අපි දන්නේ පා. නමුත් මේ මම කියන්නේ මේක තමයි යථාර්ථය. හරි. එතකොට දැන් මම මේක දකින්නේ වෙන විදිහකට. මම මේක දකින්නේ
ඒ අපි සෝරාගත්ත පුද්ගලයන්ට තමයි මේ සහනාධාර දෙන්නේ. එතකොට අපි කියනවා ටාගටඩ් සබ්සිඩි කියලා. දැන් අපේ රටේ තියෙන්නේ මේ දේශපාලනයයි සහනාධාරයයි කලවම් වෙච්ච එකන්නේ. අපේ රටේ මිනිස්සු ගොඩක් දුරට අවුරුදු ගාණක් තිස්සේ හිතුවේ දේශපාලනඥයාට කියන්න ඕනේ අපිට මේ සහනාධාරය දෙන්න කියලා. එතකොට මේ සහනාධාර දේශපාලනය නිසා තමයි සහනාධාරයේ අනවශ්‍ය පුද්ගලෝ සහනාධාරයේ ගන්න නිසා තමයි සහනාධාර අවශ්‍ය මිනිස්සුන්ට සහනාධාරය ලැබෙන්නේ නැත්තේ. දැන් මේක දේශපාලන වේදිකාවේ මේ මැලි වෙනවා දේශපාලනඥයෝ කතා කරන්න. මොකද ආ බලන්න සහනාධාර කපන්න හදනවා. එහෙම නෙමෙයි. දැන් බලන්න සමෘද්ධිය අපේ පවුල් ලක්ෂ 40 ගණක් ඉන්නවා. ඒ ලක්ෂ 40 ගණකෙන් ලක්ෂ 20කට කිට්ටු වෙන සහනාධාර සමෘද්ධිය ලැබෙනවා. එතකොට ගියාණ්ඩුව කිව්වා දුප්පත්කම 6.2කට බැහැලා කියලා. දුප්පත්කම 6.2කට බැහැලා නම් ඇයි සමෘද්ධිය 150කට දෙන්නේ? එක්කෝ අර මේ දත්ත වැරදි, එහෙම නැත්නම් මේ දත්ත වැරදි. හැබැයි ඇත්ත කතාව ඒක නෙමෙයි. ඇත්ත කතාව තමයි සමෘද්ධිය නොලැබිය යුතු බොහෝ දෙනා සමෘද්ධිය දේශපාලන ක්‍රමවේදයක් කරලා ලබා ගන්නවා. ලැබිය යුතු කාටද ලැබෙන්නේ? එතකොට ඔන්න ඔය සංකල්පයම තමයි මෙතනටත් අදාළ වෙන්නේ. ඉතින් ඒ නිසා අපි කියනවා මීන්ස් ටෙස්ටිං කියලා. දැන් MIT විශ්වවිද්‍යාලයේ තියෙනවා පවර්ටි ඇක්ෂන් ලැබ් කියලා එකක්. ඒකේ ඉන්නවා මේ පිළිබඳව ලෝකයේ පුරා පර්යේෂණ කරන පුද්ගලෝ. අබ්ජිත් බැනර්ජි කියලා මහාචාර්යවරයෙක් ඉන්නවා, එස්ත දුෆ්ලෝ කියලා මහාචාර්යවරියක් ඉන්නවා. මම පුද්ගලෝ දෙන්නාම පුද්ගලිකව දන්නවා. මම විශ්වාස කරනවා කවදා හරි නොබෙල් ත්‍යාගයේ දිනන ආර්ථික විශේෂඥයෝ දෙන්නෙක් කියලා. ඔවුන් ගිහිල්ලා ලෝකයේ බොහෝ තැන්වල මේවට කියනවා මේ ලාර්ජ් ස්කේල් සබ්සිඩි ප්‍රොජෙක්ට්ස් ප්‍රෝග්‍රෑම්ස් කියලා. මේවා ඉවැලුවේට් කරලා තියෙනවා. මේවායේ මේවා කොච්චර දුරට බලාපොරොත්තු වෙට ඉලක්ක වලට යන්න පුළුවන්ද කියලා. ඒකෙන් හොයා ගන්න දේ තමයි මෙවැනි මේ සමෘද්ධි වාගේ එහෙමත් නැත්නම් මේ සහනාධාර හැමෝටම දෙන්න ඕනේ කියන මේ ඒ ප්‍රෝග්‍රෑම් අත වශයෙන්ම අවශ්‍ය පුද්ගලයාට අවශ්‍ය දේ ලැබෙන දේවල් හැටියට වර්ග කරන්න බෑ කියලා. එතකොට දැන් ඔය හාල් පොත කියලා අපි කාලයක් කියවන්නේ. දැන් මේ හාල් පොත හැමෝටම දුන්නේ භූමි තෙල් කඳ ගහන මේ නිල් පාට මේ රෙදි ටිකයි සුදු පාට. එහෙම නෙමෙයි. අප දැන් ඇමරිකාව ගත්තත් ඇමරිකාවේ තියෙනවා ෆුඩ් ස්ටැම්ප්ස් කියලා. ඒ ෆුඩ් ස්ටැම්ප්ස් දෙන කට. එතකොට අපිට එව්වා දීලා මේ අවශ්‍ය ප්‍රමාණය ලබා ගන්න පුළුවන්. ඔන්න ඔය වගේ ක්‍රමයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒකට තමයි මේ දවස්වල සමෘද්ධිය හරහා නැවත සමීක්ෂණය කරන්නේ. සමෘද්ධිය කාටද දිය යුත්තේ කියන එක තීරණය ගන්න ඕනේ. මේවට දේශපාලනඥයෝ මැලි වෙලා කරන්න බෑ. බය වෙලා දේශපාලනඥයා ජනතාව අතර පොපියුලර් ඉන්න වෙලා මට ඡන්දෙ නොදෙයි මම මෙහෙම කිව්වොත් කියන තැන හිටියොත් අපිට කවදාකවත් මේ ප්‍රශ්න වලින් ගොඩ එන්න බෑ. මගේ දේශපාලන එහෙම නෑ. මම කියන්න තියෙන දේ කියනවා. ඉතින් ඒක තමයි ඇත්ත කතාව. සමෘද්ධි ව්‍යාපාරයට කලින් ජනසභිය තිබුණා. ඊට පස්සේ සමෘද්ධි ව්‍යාපාරය. දැන් නැවත එය දිවි නැගුම වෙලා නැවත සමෘද්ධි වෙනවා කියලා කියනවා. ඇත්තටම මේ ව්‍යාපාරයේ දවසින් දවස දෙවන්ත වෙනවා මිස දුගී දුප්පත්කම අඩුවීම නැත්නම් එය කුඩා වෙන බවක් පෙනුන්නේ නැහැ. දැන් මේකට විද්‍යාත්මක ක්‍රමයක් නැද්ද? මේ ක්‍රමේ ව්‍යාපාරයක් තුලින් දුප්පත් වෙච්ච ජනතාව තෝරගෙන ඕන්න යම් ශක්තියක් ඇති කරන ගමන් මේ ඉවතට ඉවත් කරන ගමන් නැවත මේ ඕන්න ඉහළට ඔසවා තබන. දැන් මේක හැමදාම සිද්ධ වෙන්නේ ව්‍යාපාරයේ දෙවන්ත වෙනවා. බඳවාගෙන නිලධාරීන් වැඩි වෙනවා. රාජ්‍යයේ තවත් බරක් ඇති වෙමින් තියෙනවා. දැන් නැවත සමෘද්ධි ව්‍යාපාරයේ නැවත නම වෙනස් කිරීමකින් පමණක් මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. බෑ. හැබැයි ක්‍රමයක් තියෙනවා මේක විසඳන්න. ඒක තමයි මම කිව්වේ. දේශපාලනයෙන් මේක මුදව ගන්න ඕනේ. දැන් අපි දන්නවනේ මමත් කෝට්ටේ දේශපාලනය කරනවානේ. හරි මම දන්නවනේ කොහොමද කියලා මම වෙන්නේ. හරි එතකොට කාලයක් තිස්සේ අවුරුදු 10ක් තිස්සේ මේ කියනවා මේ සමෘද්ධිය කපනවා මගේ මේ දේශපාලන වැඩේට සම්බන්ධුනේ නැත්තම්. අහිංසක මිනිස්සු බය ඒකට සම්බන්ධ වෙනවා. එතකොට මේ සමෘද්ධිය දෙනවා. එහෙම කරන්න බෑ. එහෙම කරලා අන්තිමට මේ අපි මේ ඔබ කිව්වා වාගේ අර ඒ ව්‍යාපාරයට වියදම් කරන ප්‍රමාණය වැඩි කර ගන්නවා. අන්තිමට සහනාධාරය ලැබිය යුතු පුදුරන් එක ලැබෙන්නේ. ඉතින් දැන් ඔය සංකල්පය තමයි මේ වෙනස් වෙමින් පවතින්නේ. දැන් මේ ඒක පටන් ගත්තේ අපි පයිලට් එකක් වාගේ හැටියට මේ ස්කූල් යුනිෆෝම්. හරි දරුවන්ට මේ නිල ඇඳුම්
මේ වවුචරය හරහා ලබා දීම. දැන් මේ පාර කෑකෝ ගහන්නේ නැහැ නේ කවුරුත්. ගිය පාර කෑකෝ ගැහුවා. හරි ෆෝම් පුරවන්න අමාරුයි කිව්වා. දැන් දැන් මම තාම දැක්කේ නැහැ කවුරුත් විවේචනය කරනවා. අර දෙතුන් දෙනේ ප්‍රින්සිපල් ඒවා ඩීල් දාගෙන විකුණන්න ගියාලා තිබ්බා ඒ කට්ටිය ඉන්ටර්ඩික් කරලා දිනවා. නමුත් අම්මට ලැබෙනවා වවුචර එක. එතකොට මේ වවුචර එක අම්මට පුළුවන් මේ කඩේට ගිහිල්ලා ඒ රෙද්ද ගන්න පුළුවන් ඊට වඩා ඕන නම් හොඳ රෙද්දක් ගන්න පුළුවන් තමන්ට ඊට වඩා මේකට වියදම් කරන්න පුළුවන් නම් තමන්ගේ මුදලින් යොදවන්න පුළුවන් නමුත් ඒ වවුචර කරා කරන්නේ අර ලැබිය යුතු පුද්ගලයාට මේක ලැබෙන්නේ එතකොට ඒ නිලරදී ඕන නැත්තම් ඇඳුම් ඕන නැත්තම් මම දන්න ඕන තරම් අම්මලා ඉන්නවා කොළඹ ඒ රෙදිවලින් මොනවද ගන්නෙ කාර් එක පිහදානවා එහෙම නැත්නම් ඩස්ටර් එකක් හැදීර පාවිච්චි කරනවා එතකොට ඒකට මොකද වෙන්නේ අපරාධ නාස්ති කරන සල්ලිනේ හැබැයි ඕන අම්මට එරෙදිට ගන්න පුළුවන් ඉතින් ඔනෝක තමයි සංකල්පය දැන් ජනතාව තේරුම් ගන්නවා නම් මේ නිලරදි මේ මේ නිලඳුම් පිළිබඳ ඒ ප්‍රශ්නෙට මේක සාධාරණ විසඳුමක් කියලා අපිට මේක තවදුරටත් ව්‍යාප්ත කරලා ඇත්තට අවශ්‍ය පුද්ගලයාට ආහාර වෙන්න පුළුවන් බෙහෙත් වෙන්න පුළුවන් නිලඳුම් වෙන්න පුළුවන් ඕන දෙයක් වෙන්න පුළුවන් රජයෙන් සහනාධාරයක් හැටියට ලබා දෙන ඒ ක්‍රමවේදය පාවිච්චි කරන්න. දැන් වටසරයන් හමු වෙන තෙක් ඔබට සුවදායි රාත්‍රියක්.